තව සුමාන 3යි තියෙන්නේ. මේ රටේ දුක් විඳින ජනතාවගේ කරමැතින් දිනන ජනපති, නියත ජනපති, සමත ජනපති සජිත් ප්‍රේමදාස මහතුමායි කියලා මම කියන්න කැමතියි. ඒ ඇයි මේ ඇවිල්ලා ඉන්න කාන්තාව දිහා දැක්කම කොළොන්නා ආසනේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මැදම රාත්‍රියේ පහු වෙනකොට අපි වැඩි ඡන්ද 25000කින් දිනවනවා කියන එක මම කියන්න ඕනේ. මට මේ කාන්ත අම්මලා දැක්කම අනුර කුමාරයා ගැන දුක හිතුණා. නේ? දැන් දවස් 13කට කලින් ගිය සතියේ කල එපිට ඉඳ කොටිකාත් හන්දියට ඇවිල්ලා පුදු 200ක් දාගෙන හිඟා ගෑවා. නේද අම්මේ? අපි 25000කින් සජිත්ව දිනා නේද? රණසිංහ ප්‍රේමදාසගේ පුතාට විතරයි කොළොන්නාව දිනු කරන්න හයිය දෙන්න පුළුවන් කියන එක මම උන්වහන්සේලා කියන්න ඕන. මොකද ආදරණීය අම්මේ තාත්තේ වීරසිංහ මල්ලි මාරච්චි මැතිතුමා 1994 මියගිය පස්සේ මේ කොළොන්නාව අනාථ වුණා, අසරණ වුණා. එක එක චණ්ඩින්ගේ කුපාඩින්ගේ පාරාදීසයක් බවට පත් වුණා. ඒ කොළොන්නාව 2015 ඉඳලා වෙනස් කරන්න මම ආරම්භ කළා. ඒ නිසා තමයි ඔබතුමන්ලා නේද ගිය මැතිවරණයේදී නායකතුමා පළවෙනිය කොළඹ දිස්ත්‍රික්කේ මාව දෙවෙනියට පත් කරේ කොළොන්නාව ජනතාව කියන එක මත්තම් උන්නාන්සලට කියන්න ඕන. එතුමා ඉල්ලුවේ නැත්තම් මම ඒක නේ නේද? මේ පාර ඉල්ලන්නේ නැහැ ජනාධිපති වෙනවනේ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ විශේෂයෙන්ම මම කරපු වැඩ ගැන කියන්නේ නැහැ. නමුත් මම ඔබතුමන්ලාට කියන්න ඕන මම මේ කොළොන්නාව බාර ගනිද්දී මොනරාගල ඉඳලා කවුරු හරි ලෝලල් පාර දිගේ කොළඹ එන්න බස් එකට නැග්ගාම තනමල්විල ගංජරයෙන් මැදින් හොඳට නිින්ද ගිහිල් වෙනවනේ. පැය 4ක් විතර ගිහින් යනකොට ගැස්සෙනකොට දන්න ඕන්න අමතලයට කොටිකා අතර ගල්ලම් පිරිට අවිල් ඉවරයි නැගිටින්න වෙලාව හරි දැන් ඇහැරෙන්න ඇහැරෙන්න කොළඹ කිට්ටු ගිහිල්ලා එන්න තිබ්බේ මතක නේද? ඒ නිසා තමයි මම ඔබතුමන්ලා තුමියන්ලාට පොරොන්දු වුණා ලෝලෙවල් පාර මම හදනවා කියලා. කිව්වා වගේ නෙමෙයි කරන්න ගියාම මිලියන 16500ක් ඕන වුණා. ඒ නිසා ආණ්ඩුවේ සල්ලි වලින් තමයි හැදුවේ. තෙල් නිපදවන රටවල් වල ඔපෙක් සංවිධානයේ ආධාර ලක්ෂ 35000ක් ආව මේ පාර හදන්න. කොහෙත් ආණ්ඩුවේ ලක්ෂ 8000ක් ගෙනාවා. ණය නෙමෙයි ආධාර හොඳේ පාලම් ටික හදන්න. ඊට පස්සේ අපි මේ ඔස්ට්‍රියන් ආණ්ඩුවේ වතුර මණ්ඩලෙක දැන්න ලක්ෂ 60000ක් ගෙනාවා. ව්‍යාපෘතිය වුණාම පැය 24ම කොළඹ අගනගරයේ කිට්ටුව තියෙන කොළොන්නාවට වතුර ලැබෙනවා කියන එකත් මම තමුන් ගාන්සෙරට කියන්න ඕනේ. ඊළඟට 2016 ඔබතුමියලා සියලු දෙනාම ගම් වතුරට මුණ දුන්නා. මතකයිනේ මිලිමීටර 180ට වහිද්දී මහ ගම් වතුරක් ආවේ. ඊට පස්සේ අපි කොටිකාවත්තෙන් මෙහාට තියෙන සියලු වැඩ මාර්ග ඒකාබද්ධ කරලා කිත්තම් පළව යන හදලා අමතලයි නාගලගම් වීදිය පොම්පාගාර හදලා කළුපාල ගාම ගේට්ටුවක් හදලා සාරමුල්ලේ රාජගිරිය ඔබේසේකර පොරයි ගේට්ටුවක් හදුවා. ඒ නිසා තමයි ආදරණීය අම්මේ තාත්තේ මෙදා පාර 458 මිලිමීටර වහිද්දී සුළු ගම් වතුරක් ආවේ. තව වැඩි දෙකක් ඉතුරුලා තියෙනවා. අමතලයි කළුපාලම ගාවයි තව පොම්පාගාරයක් ඉදිකරනක සුළු ගම් වතුර එන කොටි කොයලත්ත කනත්ත ගාව ඉඳලා පූබස් ගහමුඩ හන්දිය දක්වා බැම්මක් හදන එකක්. මේ පාර ගම් වතුර ආපු වෙලාවේ මම සජිත් ප්‍රේමදාස මැතිතුමාව දෙපාරක් එකරන් ඇවිල්ලා පෙන්නලා එතුමා පොරොත්තු වෙලා තියෙනවා ඊළඟ වසර පොයට කලින් අපි මේ ටික කොළොන්නාව හදලා වැහි වතුර ගම් වතුර පාලනය කරනවා කියන එක. ඒ විතරක් නෙමෙයිනේ අපි පෙරදුනක් දිනුවක් වැඩ කරන මිනිස්සු පාරවල් 745ක් හදුවා. විහාරස්ථාන 61න් 59කට මම ආධාර උපකාර බිල්ඩින් හදලා දුන්නා. හැම පාසලකම වගේ බිල්ඩින් අරන් දුන්නා නේද? ඒ වගේම මුස්ලිම් දෙමළ කතෝලික දේවස්ථාන කෝටම දුන්නා. අද මෙතන තමයි හොඳම ආරක්ෂකර තියන්නේ මේ රටේ බෞද්ධ සිංහල ජනතාවගේ, බෞද්ධ දෙමළ ජනතාවගේ, බෞද්ධ මුස්ලිම් ජනතාවගේ, බෞද්ධ කතෝලික ජනතාවගේ, බෞද්ධ කාන්තාවන්ගේ සංගෙන් ජනාධිපති
ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක මෙතන ඔප්පු වෙනවා. අන්න ඕන්නත් ආපාර කොළඹට ඉන්න ඔයාලා සෙනඟ නැත්තම් අපි පොඩ්ඩක් කියවන්න. නේද? අපිට ඕනම් දෙන්න පුළුවන් නේ? ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ හත් වෙනිදට ලබන සෙනසුරාදාට මේ රටේ දිනන ජනපති සාමාන්‍ය ජනතාවගේ දුප්පත් ජනතාවගේ ජනපති ඒගේ හැඟීම් දෙනු තේරෙන ඒගෙන් වෙන වැඩ පිළිවෙත් තියන නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා එනවා අපි කොළොන්නාව ජනකම කරව පෙන්නනවා කියන එක මම කියන්න කැමතියි. ඒක කරන්න හැබැයි හැමෝම ඉන්න ඕන හොඳේ. හරිද? හැමෝම ඉන්න ඕන. මොකද අමතිකමක් ගන්න නම් ආසනේ ලොකු ගානකින් දිනවන්න ඕන. නේද? බස් එකේ මේ සමග යන බලවේගයේ කියන බස් එක හදපු මිනිස්සු අපි. ඒ නිසා ෆුට්බෝල් එක යන්න බෑ. ඉස්සරහා සීට් එක යන්න ඕන. ඒක යන්න ඕගොල්ලෝ තවත් අල්ලුවක් දෙන්න ඕන. වැඩිම ජනගහකෙන් වැඩිම ඡන්දයෙන් කොළන්නා දිනනවා. නේද? රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එක්ක වීරසිංහ මල්ලිමාරච්චි මැතිතුමා කොහොමද කොළන්නාව දිනු කරේ? සජිත් ප්‍රේමදාස එක්ක මරික්කා කොළන්නාව කොළඹ දිස්ත්‍රික්කේ දියුණුව නගරේ බවට පත් කරනවා. මම ලොකු දේශපාලනේ කතා කරන්නේ නැහැ. ඔබ හැම එක්කෙනාටම පත්‍රිකාවක් දීලා තියෙනවා. මේ කොළන්නාවේ ගෙවල් 48ම ඒ පත්‍රිකාවම බෙදලා තියෙනවා. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙච්ච වහාම වැඩ පහක් මේ කොළන්නාවට කරන බය නැතුව පොරොන්දු වෙන රෙකෝඩ් කරන්න. මේ කොළන්නාව තමයි කොළඹ දිස්ත්‍රික්කේ නගරයක් නැති එකම හන්දිය. ලංකාවේ පළවෙනි ස්මාර්ට් නගරය කොළොන්නාවේ දෙවෙනි ස්මාර්ට් නගරය මුල්ලේරියාව හදනවා කියන එක මම කියන්න කැමතියි. නාගරික සංවර්ධන අධිකාරිය හරහා දෙවියක කොළොන්නාව ඉඩම් මිල තව උස්සන්න ඕන. දැන් පේනවනේ ලෝ ලෙවල් පාර හැදුව විතරයි වැල්ලම් පිටිය නගරය හරි ලොකු වෙලා අලුත් ව්‍යාපාරික ස්ථාන ඇවිල්ලා ආදායම් මාර්ග වැඩි වෙලා ඒ නිසා මේ IDH කොළොන්නාව පාරත් අමතලේ ග්‍රෑන්ඩ් පාස් පාරත් ආණ්ඩුවේ සල්ලි නැතුව පිටරට ආධාරවල වලින් ලේන් තුනට අනිවාර්යෙන්ම හදනවා කියන එක මම තමන් ගංශලට කියන්නේ. තුන්වෙනි එක තමයි මුල්ලේරියාව ශ්‍රී රාහුල විද්‍යාලය, මුල්ලේරියාව එදිනවීර සරච්චන්ද්‍ර විද්‍යාලය, කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය ජාතික පාසල් බවට පත් කරලා අධ්‍යාපනය දියුණු කරන වැඩ පිළිවෙලක් ගෙනල්ලා මීතොට මුල්ල බස් ඩිපෝව එතනින් අයින් කරලා කොළඹ DSA නානාග විද්‍යාලයේ ප්‍රමිතියක ඉහළම ගණයේ සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් තුනෙන් මුගන් ඉස්කෝලයක් හදනවා කියන එකම තමයි උන්වහන්සේට කියන්නේ. මොකද හේතුව කොළොන්නාවේ ත්‍රිවිල් එළවන තාත්තගේ පුතා විශ්වවිද්‍යාලයට යන්න ඕන. කඩයක් පම් විකුණන අම්මගේ දුව රජයේ විදාග මට්ටමේ රස්සාවලට යන්න ඕන. ඒක වෙනස් කරන ඒ මත්තමට කියන වර්ගීම තියෙන්නේ මට. මේ හැම අම්ම කෙනෙක්ගේම බලාපොරොත්තු ඒක නැත්ද? නැත්ද? ඒක කරන්න අධ්‍යාපන ඕන. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, ඉහළ ප්‍රමිති අධ්‍යාපනයක් කොළොන්නාව ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන කියන්න ඕන. ඒ නිසා අපි අහලා තියෙන විදිහට ඉතිහාසයේ ලංකාවේ වැඩිම මිනිසුන්ට හිසක සෙවණක් ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඊට පස්සේ ඒ වැඩේ කරේ එතුමාගේ පුතා සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ නිසා මේ කොළඹ නගරයවට ජීවත් වෙන නාගරික වතු නිවැසියන්ට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ නමවන විදායක ජනාධිපති වුණාම කොළොන්නාවට අපි ගෙවල් 3000 අනිවාර්යයෙන්ම අනුපවුලා පිටසා කුණි නිවැසියන්ට හදනවා කියන එක කියනවා. මේ ටික එම්මම එයාගේ කටින් මම ලබන සතිය කියවනවා. හොඳේ ඒක අහගන්න ඉන්නේ. මම නෙමෙයි කියන්නේ ජනාධිපතිතුමා කියන්නේ. අන්තිම එක තමයි IDH රෝහල මහ රෝහලක් බවට පත් කරලා මේ කොළොන්නාවේ තියෙන ඉතුරුලා තියෙන අතුරු පාරවල් පාලම් බෝක ඔක්කොම හදලා ආයේ කොළොන්නාව තව කෙනෙකුට හදන්න අපි ඉඩ තියන්නේ කොළඹ දිස්ත්‍රික්කේ දියුණුව නගර බවට පත් කරනවා. ඒ නිසා පළවෙනි එක හැමෝටම තමන්ගෙම කියලා ගියක්. දෙවෙනි එක හැම දරුවෙකුටම ඉහළ අධ්‍යාපනයක්. තුන්වෙනි එක හැම පුරවැසියෙකුටම ඉහළ සෞඛ්‍යයක්. හතරවෙනි එක ගම් වතුර රහි වතුර නැති ඉහළ යටිතල පහසුකම් තියෙන නගරයක්. පස්වෙනි එක තමයි වාණිජත්වයෙන් දිනු වෙච්ච ආදායම් මාර්ග වැඩි වෙන කොළොන්නාව බවට පත් කිරීම.
එනිසා මේ වැඩ පිළිවෙල කරන්න ආදරණීය අම්මේ තාත්තේ ඔබතුමන්ලාට ඔබතුමන්ලා දන්නවා කොළොන්නාවේ ඉන්නේ අවසානයේ සජිත් ප්‍රේමදාස මහත්මයා එක්ක මරික්කාර පමණයි මොකද එකේ ගායනවා නැහැගල් යනවා කියනෝනේ නැන්දේ වාමේ අයියේ තාත්තේ මුත්තේ නේ දන්නේ පස්සේ එක දුවන්නේ නැහැ ඕගොල්ලන්ට බනින්න ඕගොල්ලන්ගේ මැනුම් අහන්න ඉන්නේ මම විතරයි නැද්ද කීදරේ මට බනියද්ද මෙතන කට්ටිය නේද ලියුමක් ගන්න ඉන්නේ මම විතරයි හම්බෙන්න ඉන්නේ හරකෙක් වගේ වැඩ කරන්න ඉන්නේ මම විතරයි නේද ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ ඒ නිසා තමයි අද මම බලාපොරොත්තු වුණාට වැඩිය අපේ අම්මලා ආව මෙතනට මේක තමයි අපේ දිනුක් ගන්නව ඒ නිසා ආදරණීය අම්මේ සහෝදරිය මේ වෙනස්කම අනිවාර්යෙන්ම අපි කරනවා කියන එක මම කියන්න ඕන ඒ නිසා මගේ කතාව මම දිග්ගස්සන්නේ නැහැ මගේ කතාවෙන් පස්සේ රැස්වීම ඉවර නැහැ හොඳේ මේ තව කතා තුනක් තියෙන ඔක්කොම ඉන්න ඕනේ යන්න එපා හරිද 21 වෙනිදාට අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති වෙනවා කියන එක මම කියන්න ඕන දැන් කාටවත් පුළුවන් අහන්න ඒ කොහොමද මේ සුවරකටම කියන්න කියනවා මතකනේ ගියපාර ජාතිවාදී ආගම්වාදී ගෙනල්ලා වද ටොපි වද සාපි වද කොත්තු ගෙනල්ලා නේද මතකයිනේ අපේ අපේ ආසනේ කැලණිකඟ දෙබෑ කරගෙන නායක නටවලා මතකනේ ඒ වෙලාවේ අපි ලක්ෂ 56ක් ගත්තා මේ පාර දිනන ලක්ෂ 70ක් ඕන නේද 70ක් ඕන එතකොට පොට්ටුවේ 69 ලක්ෂයක් 14යි අපිට ඕන ඒකට තමයි අපි සම්දාන ගන්න ඒ කියන්නේ ගමක 100 පොට්ටුවේ හිටියොත් 20යි අපිට ඕන දැන් නම් මුල් ඒරියාවේ 30 40ක් ඇවිල්ලා ඉවරයිනේ 100ට නැද්ද පොට්ටුවේ නැතිව ඒ නිසා දැන් ජේවිපී ර දිනන්න නා මාලිමාව කියලා ගන්න නැහැ හොදේ උන් ජේවිපී කාරයෝ තමයි හරිද ජේවිපී ගත්තේ 418000යි ඒගොල්ලෝ ගන්නවනේ 69 ලක්ෂේ ලක්ෂ 65 ඒ කියන්නේ ගමක පොට්ටුවේ 100ක් හිටියනම් 94 දෙනෙක් ජේවිපී ර දෙන්න ඕන එහෙම වෙනවද එහෙම වෙනවද ඊළඟට අපේ රනිල් සීයා 249000යි 250ක් කියමුකෝ එතකොට පොට්ටුවේ 69 ලක්ෂ න්‍යා ගන්න ඕන ලක්ෂ 66 හමාර ගමක පොට්ටුවේ 100ක් හිටේ නම් 96 දෙනෙක් ඡන්ද දෙන්න ඕන රනිල් දිනන්න වෙනවද වෙනවද ඔබතුමන්ලාගේ රීරි මාස උරා බීපෝ අහස උසට බඩු මිල නැග්ගපෝ හෙන ගහන වගේ බඩු බහපෝ බාල ඖෂධ ගෙනල්ලා මිනිස්සු මරපෝ ඒ වගේම තෙල් වලින් ගෑස් වලින් ගල්ලඟුරු වලින් හොරකම් කරපෝ කණ්ඩායම ඉන්නේ ඒ කණ්ඩායම නායකත්ව දෙන්නේ රනිල් වික්‍රමසිංහ ඒ නිසා එයාට අපසරණයි කියලා කියන්න ඕන ඒ නිසා ඔබතුමන්ලා ගමේ ගිහිල්ලා කියන්න කොළොන්නා වෙන නැහැ ඒ වෙනකට කියන්න රනිල් වික්‍රමසිංහ දෙන ඡන්දේ අපරාධයක් නාස්තියක් පරදින ඉදන් ඔට්ටුව දෙන්න එපා ඒ නිසා මේකට කඩාකප්පල් කාරින්ගේ වැඩවැරි තාසල්ලගේ සරින්සරේ විවිධ කතා කියන එකෙන් බේර ගන්න ඕන නම් සජිත් ප්‍රේමදාස විතරයි ඔබේ තේරීම විය යුත්තේ කියන එක මම කියන්න කැමතියි. නිසා ජේපී කාර්යගෙන මම මීට වැඩි කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ මම ඊයේ පෙරේ දැක්කා. ඒක දැක්කාම රනිල් ලියලා දුන්න වචන ටික තමයි ඒක තියෙන්නේ. හැබැයි ඒක ලියන්න ඕන හරි විදිහට නම් දුප්පත් රටක් කටුක ජීවිතයක් කියනවා. දැන් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනේ එලි දක්වනවලේ මාර ජෝක් එක මේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ හොඳට අහගින්න IMF එක එපා කියන අනුර කුමාරත් ඉන්නවා IMF එක ඕනයි කියන අනුර කුමාරත් ඉන්නවා නේද මත්ද්‍රව්‍ය නැති කරන්න ඕන කියන සුනිල් හඳුන්නේත් ඉන්නවා ඇට නැතුව ගංජා ගහන්න ඕන කියන ලාලුත් ඉන්නවා නේද සීමා බෝධිය මේ නිකම්ම නිකම් ගහක් කියලා කියන නලින් හේවගේත් ඉන්නවා සීමා බෝධියට යන විජිත හේරතුත් ඉන්නවා නේ 13 එපා කියන පිළිවිනුත් ඉන්නවා 13 ඕනේ කියන හරිනිත් ඉන්නවා නේද ලොකු එවුන්ගේ අරගෙන පොඩි අයට බෙදෙනක මා කච්චත්ද කියලා අහන අනුරත් ඉන්නවා V8 එක යන අනුරත් ඉන්නවා නැද්ද හිටියනේ ඊළඟට මේ අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගේනවා කියන නලින්ද ජයතිස්සත් ඉන්නවා පාර්ලිමේන්තු ගිනි තියන්න කියලා අලුත් ඉන්නවා එනිසා ආදරණීය අම්මේ තාත්තේ මේ බක්කොළ රටේ මේ අමුත්‍ය ඉවර වෙනකොට ණය ගන්න පටන් ගන්නකොට ඩොලර් මිලියන 1200ක් අපිට අතිරේක ඕන. ඒක මේ ජීවිපී කාර්යයට හොයන්න බෑ.
ආයෝජන වලින් අපරායනේ තමයි හොයන්න ඕන ඒක කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ සරිත් ප්‍රේමදාස මැතිතුමා එක ඒ නිසා ඔබතුමියලා බලාපොරොත්තු වෙන්නේ ණය ගෙවන ගමන් බතු අඩු කරලා බඩු මිල අඩු කරලා පෙට්‍රල් මිල අඩු කරලා ගෑස් මිල අඩු කරලා වැට්පත් 100% අඩු කරලා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඒ යුගයේ අපි රණසිංහ ප්‍රේමදාස කියනවා සරිත් ප්‍රේමදාසත් එක්ක ඒ සමග ජනබලයේ කණ්ඩායමත් එක්ක හදන බව ප්‍රකාශ කරමි මොකද කියන්නේ 25000කින් දිනවනවද 25000කින් දිනවනවද එහෙනම් එක දෙයක් කරන්න ඕන හැමදාම ගෙන්ගෙට යන්න ඕන තව දවස් 18යි හැමදාම ගෙන්ගෙට ගිහිල්ලා ලබන හත් වෙනිදාට කොළොන්නාව ජන සුභාමිය පොරපත් කරලා සරිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න හැමෝටම ඉන්න කියලා ආරාධනා කරමි මගේ කතාව අවසන් කරනවා හැමෝම ඉන්න දැම්ම යන්නපා තව පෑ භාගයයි බොමිසුයි